සාදරයෙන් පිළිගන්නවා අපේ ශ්‍රී ලසන YouTube channel එකට. ඉතින් මම මේක තුලා ඉන්නේ scientific calculator video series එකේ 4 වෙනි video එකත් එක්ක. අපි කලින් video 3ක් කතා කරලා තියෙනවා. එතකොට මේ video වලදී අපි කොහොමද scientific calculator එකක් භාවිත කරන්නේ, කොහොමද ඒකේ විවිධ modes වල වැඩ කරන්නේ, ඒ වගේම scientific calculator එක කොහොමද පරිගණකයට install කරගන්නේ, ඒ වගේ දේවල් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඔයා තාමත් ඒ දේවල් බලලා නැත්නම් description එකේ link තියෙනවා. එතනින් ඔයාට ඒ දේවල් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි අද වීඩියෝ දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ number system කොහොමද මේ convert කරගන්නේ කියලා. ඒ කියන්නේ දැන් binary numbers කොහොමද decimal කරන්නේ, decimal numbers කොහොමද octal කරන්නේ, octal number කොහොමද hexadecimal කරන්නේ, මේ වගේ දේවල්. එතකොට මේ number system කියන දේවල් කොහොමද මේවා අපිට වෙනස් කරගන්නේ කියන දේ අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් පල රතු පාට subscribe button එක press කරලා පිට එක එකතු වෙන්න අපි යමු වීඩියෝ එකට. අපි අද කතා කරනවා කියන්නේ number system කොහොමද convert කරගන්නේ කියන දේ. ඒතර මේ සඳහා මේ වගේ model emulator calculator එකක් අපි භාවිත කරනවා FX591 ES Plus කියන version එකෙන්. ඉතින් ඔයගාව calculator එකක් තියෙනවා නම් ඔයාලට ඒක භාවිත කරලා මේ දේවල් කොහොමද මේ number system convert කරන්න කියලා පුරු වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැතිනම් ඔයාගේ පරිගණකයට මේ වගේ emulator එකක් download කරගන්න විදිය අපි කලින් කතා කරලා තිනවා. ඒ description එකේ link දාලා තිනවා. එතනින් ඔයාලට ඒ දේවල් බලා ගැනීමේ හැකියාව තියෙනවා පරිගණකයට install කරගන්න කියලා. ඉතින් අපි කතා කරමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මේ තියෙන number system. එතකොට binary numbers කියන්නේ දෙකේ පාදය. දන්නවා ඔයාලා දෙකේ පාදය කියන්නේ මොකද්ද? එතකොට decimal කියන්නේ 10 පාදය. අපි සාමාන්‍ය භාවිත කරන ඒවා decimal 10 පාදයේ සංඛ්‍යා. එතකොට තව දෙයක් කියන්න binary numbers කියවම දෙකේ පාදයට ඇතුළත් වෙන්නේ බිංදුව සහ එක කියන ඉලක්කම් විතරයි. decimal කියන්නේ බිංදුවෙන් ඉඳලා 9 දක්වා තියෙන සියලුම ඉලක්කම්. එතකොට octal කියන්නේ 8 පාදය. එතකොට 8 පාදයට බිංදුවෙන් ඉඳලා 7ට එනකන් තියෙන සියලුම දේවල් ටික අයිති වෙනවා. එතකොට hexadecimal කියන්නේ 16 පාදය. එතකොට 16 පාදයට බිංදුවෙන් ඉඳලා 9ට එනකන් ඉලක්කම් ටිකයි 9 ඉඳලා 15ට යන කන් ටිකත් අයිති වෙනවා. එතකොට මෙතනදී 9 ඉඳලා 15ට, ඒ කියන්නේ 10 ඉඳන් 15ට කියන ටික අපි සලකන්නේ. 10 කියන්නේ A කියන කැපිටල් A වලිනුත් ඉංග්‍රීසි හොඩි A අකුර. ඒ වගේම 11 කියන්නේ B, 12 කියන්නේ C. අන්න ඒ විදිහට 15ට එනකන් ඉංග්‍රීසි අකුරු වලින් තමයි හඳුන්වන්නේ. ඒක හෙක්සා ඩෙසිමල් වල එතන වෙනසක් තියෙනවා. ඒ දේ දන්නේ නැති කෙනෙක් සමහර තමයි මතක් කරේ. ඉතින් බලමු කොහොමද දැන් මේ අගයක් අපි ලබා ගන්න කියලා. කැල්කියුලේටර් එකේ මෙන්න මෙතන බින් කියලා මෙතන සඳහන් වෙනවා. ඒතර බින් කියලා සඳහන් වෙන්නේ දෙකේ පාදය. ඩෙක් කියලා සඳහන් කරන්නේ 10 පාදය. කියන්නේ ඩෙසිමල් කියන එකේ ටිකල මෙතන මේ තියෙන එක 10 පාදය. ඊට පස්සේ OCT oct කියලා හඳුන්වන්නේ 8 පාදය. මෙතන ඉඳන් ලැබෙනවා x කියන්නේ 16 පාදය. ඒතර මේ ටික මෙතන මෙමෙ නිල් පාටින් දකින්න ලැබෙනවා. දැන් අපි බලමු කොහොමද මේකෙන් ගාණක් හදන්නේ කියලා. අර අපි මුලින්ම බලමු බයිනරි කොහොමද ඩෙසිමල් කරන්න කියලා. දැන් බයිනරි නම්බර් එකක් ඩෙසිමල් කරන්න ඕනනවා. ඔයා මුලින්ම යනවා කැල් එකේ ඔන් කරගත්ත කැල් එකේ මොඩ් කියන එකට. මොඩ් එක ප්‍රෙස් කළා මෙතන මේ බේස් n කියන එක, කියන්නේ නම්බර් 4. 4 ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඩෙසිමල් මොඩ් එකෙන් තමයි මේක තියෙන්නේ. මේක දැන් මේ ඩෙසිමල් මොඩ් එකේ තියෙන එක ඔයාලට කැමති මොඩ් එකකට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කම් 4 භාවිත නම්බර්ස් 4 භාවිත කරලා. දැන් ඩෙසිමල් තියෙන ඔයාලට හෙක්සා කරන්න ඕන මේක ප්‍රෙස් කරන්න. ඒතකොට හෙක්සා වලට මෙයා එනවා. ඊට පස්සේ බින් කියන එක ප්‍රෙස් කරොත් මේක බින් වලට කන්වර්ට් වෙනවා. ඔක්ටා කියන එක ගියොත් ඔක්ටා වලට එනවා. ඒ විදිහට අපිට මේක මාරු කරගන්න පුළුවන්. අපි දැන් අපිට ඕනේ බයිනරි ටු ඩෙසිමල්. එහෙනම් මම මේක බින් කියන එකට දාගන්නවා. දැන් බින් කියන එක අපි ටයිප් කරන්න ඕනේ 1.11.1 කියන එක. ඒ ටික මම මෙතන ටයිප් කරනවා. 1.11.1. මේ ටික තමයි දැන් මේ තියෙන්නේ. දෙකේ පාදේ. ඒතර බයිනරි. දැන් මේක අපි මතක ඇතුව සමාන කිරීම ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට තමයි අංකය ගන්න එකට. දැන් අපිට පරිවර්තනය කරන්න ඕනේ ඩෙසිමල් වලට. පොඩි දෙයක් කරන්න. ඉතින් මේ ඩෙසිමල් කියන DE C කියන එක ප්‍රෙස් කරනවා. ඩෙසිමල් උතර ඩෙසිමල් වලින් 45 කියලා එනවා. මේ තියෙන 45 කියන එක තමයි උතර ඩෙසිමල් වලින් ඇවිත් තියෙන්නේ. දැන් ඔයාලට මේ දේම අපව මේක බලමු අපි ඩෙසිමල් කොහොමද බයිනරි කරපුවා මේකම එයිද කියලා. උත්තර මම මේ ඔන් කියන එක ප්‍රෙස් කරනවා. ඩෙසිමල් වලින් දැන් තියෙන්නේ මෙතනින් 45 ඇතුළත් කරලා සමාන කිරීම මතක තුව ප්‍රෙස් කරන්න. 45 දුන්නාට පස්සේ දැන් අපිට බයිනරි නම් මෙතනින් මේ උඩට එනවා. මේ මුලයි බින්දු ටික අපි සලකන්නේ නැහැ. 1.1.1.
මේ කරපු විදිය හරි. ඊට බලමු ඊගාවට decimal lab කොහොමද occur කරන්නේ. අර වගේම තමයි. එතකොට decimal මෙතන තියෙන්නේ decimal වලින් අපි මෙතන මුලින්ම decimal කරගන්නවා 512 512 සමානයි මොකක්ද අපිට ඕනේ octal වලට 1.0.0 මේක යනවා. එතකොට හරි මේකම අපිට අනිත් පැත්තටත් බලන්න පුළුවන් වුණා octal වලින් 0.3 ගහලා සමාන කිරීමක් දීලා මේක decimal කරනවා 512 කියලා එනවා. ඒක ඇත්තටත් හරියනවා. දැන් බලමු මේකට octal කොහොමද binary කරන්න කියලා. octal වලින් අපිට මෙතන මුලින්ම octal වලින් මුලින්ම ඕන එක select කරගන්න. ඒකෙන් 1.0.0 සමානයි binary. එතකොට මේක එනවා. අපිට ඕන දේ හරියට ඇවිත් තියෙනවා. හරි අපි දැන් බලමු ඊගාවට මේ කණිත් පැත්තට මේ විදිහමයි වැඩ කරන්නේ. අපි බලමු decimal to hexadecimal. decimal to hexadecimal decimal මුලින්ම අපි decimal select කරනවා 250 සමානයි රෝණ hexadecimal අන්න දැන් F A නේද අර කලින් කීව වගේම 10 ඉඳලා A B C D E F කියලා එතන නිකන් අංක 15ට එනකම් මේ විදිහට තමයි සලකන්නේ. එතන ඉඳන් මේ ආරම් තියෙන්නේ. එතකොට බලමු කොහොමද දැන් මේ hexadecimal decimal කරන්න කියලා අනිත් පැත්ත කරන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම මෙතන hexadecimal select කරගන්නවා. ඊට පස්සේ FA FA type කරද්දී මෙතන භාවිත කරන්න පුළුවන් මේ රතු පාට තියෙනවා. හැබැයි මෙතන alpha press කරන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම F ඒ විදිහට type වෙන්නේ ටික. FA සමානයි hexa අපි දැන් බලමු decimal 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 250 මේක හරියටම එනවා. දැන් ඔයාලට තේරෙන්න ඇති කොහොමද මේ number system එක convert කරගන්නේ binary වලට decimal වලට. ඒ වගේ එක එක ඒවට කොහොමද මේක convert කරගන්නේ කියලා මේ කැල් එකක් භාවිත කරලා කරන විදිය වලට තේරෙන්න ඇති. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මේකෙන් ඉගෙනගත්ත දේවල් සහ තව ඔයාලට දැනගන්න තියෙන දේවල් comment කරන්න comment section එකේ. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම යාළුවන්ටත් දැනගන්න මතකතු මේක share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් සියලු දෙනාට සුබ දවසක්.